මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. නමුත් මං කොහොමරි මේක මට මේ වැරදි අදහසක් ආවේ මේක මං කොහොමරි නැති කරගන්න ඕන කියන එක කරගන්න වෙන්නේ අර බණ අහලා මේක ඇත්ත තත්ත්වය දැනගත්ත කෙනෙකුට විතරයි. තේරෙනවද? නැත්නම් ඒක දැන් සෝතාපන්න වෙන කෙනෙකුට විතරයි භාවනාව කරන්න පුළුවන්. ඔක තමයි භාවනාව කියලා කියන්නේ. නැතු අර ඒක වනේ ගිහිල්ලා කැලෑවේ ගිහිල්ලා මේ එක විදිහකට ධර්ණ ගහගෙන එහෙම කරන එකක් නෙමෙයි. මේ දකින්න රූපෙත් එක්ක ඒ මොහොතේට පටස්කල භාවනාව ආර්ය භාවනාව කරන්න මම ඒගොල්ලන්ට කියලා දෙන්නම් ඒ දිගටම කරන හැටි. එතකොට ඉතින් අන්න එතකොට ඒකට හැබැයි ඉස්සෙල්ලා බණ බණ ටික අහලා මේක ලෝකේ ඇත්ත තත්ත්ව තේරුම් ගන්න. මේ රූපේ ඇත්ත තත්ත්ව කොහොමද? මේක එකක් නෙමෙයි. මේක 32ක් 40 ගාණක් තියෙන එකක් කොටස් ටිකක් එකතු කරලා අර බයිසිකල් එක වගේ කෑලි 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 කාර් එකක් වගේ කෑලි කෑලි එකතු කරලා නට් ටිකයි රබර් ටිකයි ටයර් ටිකයි මේක එකතු කරන් පස්සේ තමයි මේක එකක් වෙන්නේ. නැතුව කෑලි කෑලි වලට අපි බැඳෙන්නේ නැහැ නේ කවදාකවත්. දැන් කොච්චර ලස්සන නම් කෙස් ටික කඩලා දුන්නාට අපිට ඒක වැඩක් නැහැ නේ. හාම කඩලා දුන්නාට වැඩක් නැහැ නේ. දත් ටික ගලවලා දුන්නාට වැඩක් නැහැ. මේ ඔක්කොම ටික එකතු වෙලා තියෙනකොට පෙන්වන රූපෙට තමයි අපි මේ මීහරක් වගේ මේ මීහරක නෙමෙයි මේ මොංගල් විදියට මේකට රැවටෙන්නේ. රැවටිලා මේක සැපයි සුබයි තාරයි කියලා ගන්න. නමුත් අර කෑලි කෑලි වෙනම දුනොත් එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න. ඒ කෑලි අපි වෙන් කර කර බලුවොත් බැලන එකකින් වෙන්නේ අර ඒකට තියෙන මහා චන්දරාගේ නැති වෙනවා. ඉතින් නැති වෙලා අපි ඒක පටික්කුල. ඒක පටික්කුල කියන්නේ පිළිකුල් කරනව නෙමෙයි. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. අනුකූල කරන එකේ විරුද්ධව තියෙන පටිකූල කියන්නේ. අනුකූල කරා නම් අපි ඒකත් එක්ක සෙට් වෙනවා. පටිකූල කියලා කියන්නේ ඒක ප්‍රතික්ෂේප කිරීමක්. මේක වැඩක් නැති දෙයක් කියන එක තේරෙනවා. එතකොට අපි අර අපි අපෙන් කෙරෙන්න යන මහා පාප කන්දරාව අකුසල් කන්දරාව අපෙන් නැති වෙනවා. ඉතින් ඒ ටික කරගන්න උත්සාහයක් ගන්න ඕනේ. ඕගලන්ට ඇහැට වෙන රූපේ මොනවා වුණත් කමන්නේ. ඕන දෙයක කෑඩි කෑලි වලට බින්දලා බලන්න. බින්දලා බින්දලා වෙන් කරගෙන කර කර බලන එක නේ. ඒකනේ මේ මේකට කියන්නේ මේ බෙදෙන මේ ධර්මයක් කියලා. බෙදලා බලන ධර්මයක් කියලා. විදර්ශනාව කියන්නේත් එහෙමනේ. විදර්ශනාව කියලා කියන්නේ ඒක බෙද බෙදා බලලා බලලා මේක ඇතුළට ගිහිල්ලා බලන එකක්. බෙදලා බලන එකක්. ඇතුළ විශේෂ ඥානයකින් බලන එකක්. ඉතින් එහෙම බලනකොට අපිට අරක තියෙන තනි එක දැකපු එක නෑනේ. අන්න ඒ චන්දරාගේ ඉන්නේ නෑනේ. අන්න ඒ වගේ බවට පත් වෙන්නේ. ඒක කරන්න බණ අහලා සෝතාපන්න වෙලා ඉන්න ඕනේ. මේ මේක තමයි දැන් භාවනාව. සෝතාපන්න ඵලයෙන් පස්සේ සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන්න කරන භාවනාව තමයි මේ. දස්සනේන පහතබ්බ කියලා දර්ශනේ මේව කරගත්ත ටික ඊට පස්සේ භාවනාවෙන් පහතබ්බ කියලා කරන්න භාවනාවෙන් අයින් කරගන්න කරන එක තමයි මේ මේක. ඒකට ඕගොල්ලෝ කොහෙවත් යන්න ඕනේ. ඕන දැනක ඉඳලා කරන්න පුළුවන්. ඔළුවෙන් හිතගෙන හරි කරන්න පුළුවන්. දුව හරි පුළුවන්. ඉතින් ඒ හින්දා මේක සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙයි. එහෙම බැහැ කියලා. බැරි නම් කියන්න මට මං කරන්න පුළුවන් විදිහට මං කියලා දෙන්න. එතකොට මොන හරි දෙන කමෙන්ට් එකක් දාන්න. එතකොට එහෙම කළා ඒකේ ඇත්ත தත්ති විමසන එක තමයි ওই භාවනාව. එතකොට එහෙම කරනකොට ඔයගලන්ට තේරෙනවා මේක වටින දෙයක් නැහැ. එහෙනම් මේකට බැඳිලා වැඩක් නැහැ. දැන් ගියේ එක ගියා. දැන් මේ මගේ හිතේ තියෙන එකද මම මේ වමාර මේ අර මහරක තනකොළ කාලිවල වමාර මේ ඒක තලු මරනවා වගේ කරන්නේ. අරක දන්නෙත් නැහැ. ඒක නිකන් hina වෙලා හරි ගියා කියන්නකො. නැත්නම් වාහනේ පිට වුණා. ගේ දොර පහ වුණා නේද? ඉතින් නමුත් මගේ හිතේ ඒ රූපයේ විදිහටම ෆොටෝ එකක් ගහගෙන මම ඒක තලු මරා ඉතින් යනවා. ඉතින් බලනකොට මොන තරම් ගොන් වැඩද. ඉතින් මමත් කරන්නේ ඒක තමයි. ඉතින් මොනවා කරන්නද? ඉතින් තව ටිකක් ඉදිරියට යනකොට ප්‍රඥාව තව තවත් මෝරනකොට තමයි ඕක ඇත්ත තත්ත්වේ තේරෙන්නේ. නමුත් මං කියන්නේ දැන් මං ඒක අල්ලගත්තේ හින්දා ඕගොල්ලන්ටත් මේක අල්ලගත්තොත් ඕගොල්ලෝ අපායට යන්නේ. මොකද අරක දැනගත්තන් පස්සේ මේක මෙහෙම එකක් කියන එක ඕගොල්ලන්ට අරමුණු වෙනවා. ඉතින් ඒක කරගන්න කොහොම හරි කරලා. ඉතින් එතකොට රූපේ ගැන ඕගොල්ලන්ට තේරෙනවා නේ. රූපේ ගැන බාහිර රූපය අපේ ඇතුළට රූපයක් හදාගෙන බාහිර රූපය අයින් වුණා මේ ගෙවිලා ගියා ඇතුළේ රූපයක් හදාගෙන ඒක තලු මර ඒක අරක විදියයි කිය කී මේව කරගෙන ඉන්නවා. ඒතුළු මහා කුසල කන්දරක් අපිට එකතු වෙලා පරිසරයත් දූෂිත බවට පත් වෙලා. මොකද මෙහෙන් චිත්තයෙන් නිකුත් කරන ශක්තිය ඍතුවක් බවට පත් වෙනෝනේ. මෙතනින් පිට වෙච්ච බුදාහරපු ගම ඒක අවකාශයට මුදාන. ඒක එතනදී ඒවා යන්නේ කළු පැත්තකට දුෂ්ට පැත්තකට. ඒ කියන්නේ ඒක හොඳ පැත්තකට නෙමෙයි යන්නේ. එතකොට ඒකෙන් ලැබෙන විපාකත්
අභාග්‍ය සම්පන්නයි නේ. ත්‍යන්නේ වගේ ඒ තත්ත්වකට යන එක ඉතින් නතර වෙනවා. අරක අතනින් අර ධර්මය ශ්‍රවණය කළ තිබ්බන අරගෙනකොට ආ මේක මෙහෙම එකක් නේ. රයිට්. හොඳයි යන්නකෝ. හොඳයි ලස්සනයි. කමන්න. ඉතින් ඒ ඉතින් එහාට හිතන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ දැන් ওই රූප රූපේ ඇහැට දැනෙන දැන් දැන් තව 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 රූපයක් තියෙනවා ශබ්ද රූපේ. ඒක දැන් අර රූපය මුළු මුළු ඇඟටම වදිනවා. අපේ දැන් අපේ බාහිර වලටනේ වැටෙන්න ඕන. බාහිර ඇහැට කන නාසය දිව සරය මනසටනේ වැටෙන්න ඕන. ඒතර වැටෙන වදින්න ඕන අරක ටච් වෙන්න ඕන. නමුත් හැමතැනටම ටච් වුණත් ඇහැට විතරයි ඒකේ අර කණ්ණාඩියේ උපේට මේක සෙට් වෙනවා වගේ සෙට් වෙන්නේ එතරට විතරයි. අනිත් තැන් වල වැදුනට ඒක දැනෙන්නේ නැහැ. ගෝචර නැහැ අනිත් තැන් වලට. හැබැයි දැන් ශබ්දයක් එනවා. ඒක ලස්සන සින්දුවක්, ලස්සන කටහඬක්. අපි මේ කාන්තාවගේම ලස්සන කටහඬ කියනකොට පස්සේ ඊළඟ දවසේ කොහොම හරි කරලා මගදි හරි ඉඳලා රැකලා ඉඳලා හරි බොහොම අමාරුවෙන් මේව කරලා හරි කතාවට සෙට් වෙනවා. නැත්නම් අර වාහනේ සද්දේ අහනවා. කේනන් ඉති සද්දයක් අහන්න නැහැ. ඉතින් ඒ වගේ අපි කාන්තාව පිරිමේ අපි මොකද ඒ වගේ ගත්තාම තමයි අපිට වඩා තේරෙන්නේ මේක. ඒතට අරකින් අර ගයක් දොරක් යානක් වාහනයක් වගේ නම් ගයක් දොරක් වගේ නම් ඉතින් වත්තක් ඒ වගේ නම් ඇහැට රූපේ විතරයි කනට සද්දයක් ඇහෙන්න දෙන්නේ. වාහනයක නම් සමට සද්දෙත් හොඳ නියම මේ ටියුන් එක මේකේ මේක ලස්සන්ට මේ සද්ද නියමයි. හිත බයිසිකල් එකක් නන්ද දෙතරන සද්දට යාස හිතෙන සමහර අයට. අන්න ඒ වගේ ඒ ශබ්දය අපි යන කාන්තාවගේම කාන්තාවගේ ඊට පස්සේ දැන් අර රූපේ දැකලා ඒගෙන තියෙන මොහොතේ ඊට පස්සේ රූපේ මේ ශබ්ද රූපේ ශබ්ද රූපේට ආස හිතිලා අපි කරන්නේ මොකද්ද ගිහිලි වල කොහොම හරි කතාවට වැටෙනවා. ලස්සන කතාවක් බොහොම හිත ඇද ගන්න විදිහට බොහොම කංකල් විදිහට කතා කරන කටහඬක් තමයි ඒ කටහඬ. එතනින් හේතුන්ගෙන් හටගෙන ඒ උගුර උගුරේ ඒ ඒ තමන් හිතෙන් හටගත්ත අදහස සද්ද වචන වලින් අකුරු සද්ද කරලා කියලා එළියට කටින් එළියට ආපුවම ඒක තරංග වායු තරංග කම්පණය කර කර කම්පණය කරගෙන කරගෙන ඇවිල්ලා අපේ කනේ වදිනවා. මෙහි අහනත් යනම වදිනවා. දිවෙත් වදිනවා, කනෙත් වදිනවා. කොහොමද වදිනවත් අපිට ඒක ඒක ගෝචර නෑ. ගෝචර වෙන්නේ මේක කණෙන් ඇතුළට යන ශබ්ද තරංග විතරයි. අනිත් තරංගව ඒවා හොසි. ඉතින් එතකොට ඒ තරංග ගිහිල්ලා මොලේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක ඒක අපිට අනේ කොච්චර හොඳ සුන්දර කටහඬක්ද මේක. නේ මේක මටම කරගන්න තියෙනවනම් මේක මගේ ළඟම තියාගන්න තියෙනවනම් කියන හැඟීමක් එනවා. චන්දරාගයෙන් බැඳෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඊට පස්සේ අපි දැන් රූප රූපේ වෙනුවෙනුත් කරනවා වගේම ශබ්ද රූපය මගේ කරගන්න මට ඕන විදිහට තියාගන්න මට කැමති විදිහට පවත්ව ගන්න මගේ ළඟම නවත්ත ගන්න. අන්න ඊට පස්සේ ඒ මේ ඒක Tamanta අයිති කරගන්න හොඳින් බලනවා. බැරි වෙනකොට ඉතින් අර පු탁ජනකරන්නේ පු탁ජනය අස හොඳින් බැරි නම් අසාධාරණෙන් හරි බලෙන් උසගෙන ගිහිල්ලා හරි තමන්ගේ අවසාන අවශ්‍යතාවය කරගන්නවා. ඉතින් මං කියන්නේ දැන් එහෙම නැතත් අර සාමාන්‍ය කෙනෙක් වුණත් එච්චර දරුණුවට නොගියත් එයා අර අර කැමැත්ත නිසා සානීයමයි කියලා ඒ සද්ද සමාකට කතා කරලා චුට්ට වෙලාවක් ගිහිල්ලා ඉවරලා එයා යනවා. ගියත් අපේ හිතේ අරක රැව් රැව් දෙනවා නිරන්තරයෙන්ම මතකය. ඒක මානසිකාර්ය කර 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 දෙනවා අපිට නිරන්තරයෙන් කර කර දෙනකොට අපි ඒ අනුව ඉතින් රැට නින්දක් නැහැ. ඇයි රූපෙත් ලස්සනයි මේ කටහඬත් ලස්සනයි නේ මාර මේකක් නේ මේක කොහොම හරි වුණා කියන අන්න එතනට ඇවිල්ලා ඒ ඒක නිසා මහා දහදුකක් විඳිනවා. ගින්න කොයි තරම් ගින්න දෙති කියන්නේ අපි කැමැතිම දේ හින්දානේ අපිට දුක දෙන්නේ කියලා දැන් ඕකෙන් තේරුම් ගන්නවා. දැන් අපිට නැත්තම් ඒක අකමැති ඒකම තමයි කැත අපි කැතයි කියලා තීරණය කරගත්තු. අපේ මම මිම්මක් තියෙනවනේ මෙන්න මෙහෙම කැතයි මෙන්න මේක ලස්සනයි. මේ මෙතන කැතයි කියලා තියෙන මිම්මෙන් බලපු කෙනා කෙනෙකුත් තව එතන හිටනකොට එයා ගැන අපිට එහෙම ගින්නක් ඇති වෙන්නේ නැහැ. මුත ලස්සනයි කියලා ගත්ත අපි ඉතින් බැඳිච්ච එක මහා ගින්නක් අපිට දෙනවා. අපි නින්ද දෙන්නේ නැහැ. ගිනි කොයි වෙලේවත් ගිනි පත්තු වෙලා තියෙන මතකෙට මතකෙට බල. මේක මගේ කරගන්න ඕන නැත් මේ වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්න බොන්න වගේ මහා ගිනි කන්දරකයි. ඊට පස්සේ ඒකත් වෙනවා. ඊට පස්සේ ඇහැකන නාසය ඒකම හොඳ සුවඳකුත් අපිට දෙනුනා කියන්නකෝ. එයාගේ තියෙන එයාගේ සුවඳ නෙමෙයි දැනෙන්නේ. එයා ගාව තියෙන්නේ දාඩිය ගඳයි, මුත්‍රා ගඳයි, මල ගඳයි, සෙම සොටු ඒ වැදින්ට උරුකුවට එන්නේ නැහනේ. අර ටිකනේ ලොකුටම එන්නේ. එතකොට ඕක වහගන්නනේ එයා සෙන්ට් ටිකක් උලාගෙන ඇඳුමේ සෙන්ට් එකක් ගාගෙන ගිහිල්ලා ඇවිල්ලා නම් ඒ සෙන්ට් සුවඳ අපිට එනකොට අපි හිතන්නේ ආ මේ ඉන්නේ මෙයා ගාව
මෙයා මෙහෙම සුවඳක්. මෙයාගේ මොනාද මේ මේ රෝස් සුවඳක් නේ. එහෙම නැත්නම් වෙන මොන හරි අරලිය සුවඳක්, වෙන මොන හරි ඔය සුවඳක් තමයි මෙයා ගින්නේ. ඉතින් ඒක ඒකට අපි නියමයිනි කියලවල මේක මේ මේ සුවඳට බලමත් වෙනවා කියලා අපි ඒක අපට ඕන විදිහට පවත්ත ගන්න තමයි දැන් උත්සාහ කරන්නේ. ඉතින් ඒක සුවඳත් ආවා. රසය දිවට නම් දැනෙන ලොකු දෙයක් නැහැ කියමුකෝ. අපි නිකන් හරි ඔව් දිවට අපි දැනෙන කොට ගොඩක් දුරට නැහැ. නමුත් අපිට ඒකත් ඉතින් අපි මෙහෙම ශරීරයට දිවත් ශරීරය තියෙන පහස දැනෙනවා එයාගේ. යන්තම් අතක් වැදිලා හරි අතින් අල්ලලා හරි එනවනේ එයාගේ සුමුදු පහස. ඒකට අපි බැඳෙනවා. ඒක බැඳිච්චාම සමහර වෙලාවට ඒ නිසා අපට මහා දුකක් ඇති වෙනවා. ඉතින් ඔන්න ওই විදිහට ඒ කායික පහසක් ලැබුවා නම් ඒක එහෙමයි. නැත්තම් ඒ වෙන ඒ ඒ ඒක ලබා ගැනීම පිණිස මහා හිතේ මහා කන් යකාගේ කම්මල වගේ වැඩම දැන් මේකේ. නමුත් අතන එයා ඒක දන්නෙත් නෑ. අපි තමයි මේ මේකට බැඳීලා මේ කරගෙන යන්නේ. ඉතින් ඒතර බලන්න ඒතර අවිද්‍යාවෙන් යුතු වැඩසටහනක් නේද මේ දැන් මෙතන ගියේ. සුවඳ යාගේ කියලා, රූපය යාගේ කියලා, ලස්සනයි කියලා ගත්තා. කටහඬ යාගේ ලස්සනයි කියලා ගත්තා. මේ වායු තරංග කම්පණය වෙලා මේ ඇතර එන එක නේද කියලා තේරුනේ නැහැ. සමහරවිට ඒ මොහොතේදී තිබිච්ච හේතු නිසා තමයි ඒ කටහඬ ආවේ. නැත්තම් ඊට වඩා වෙනස් හේතු වෙනවට මලයක්ෂණීක් වගේ ගොරෝල පැනලා හෝරගෙන කන කාන්තාවක් මිනිහෙක් වෙන්න පුළුවන් නේ. නමුත් අර මොහොතේදී යාගේ ඒ ටික ඒ හේතු ටික තිබ්බේ. ඒ හේතු ටිකට අනුව තමයි අර ඒ රූපය හටගෙන ශබ්ද රූපය හටගෙන අපට දැනුනේ. ඉතින් අපි ඒකට හිතන්නේ මේක තමයි වටිනම දේ. ඉතින් ඒ වගේ ශබ්දයටත් බැඳෙනවා වටිනවා කියලා. ඉතින් බලන්න ඒ ටික මේ වෙලාවෙදී ඒ ටික නිසා අපි මොනතරම් මහා දුක්ඛන්දරාවක් ගින්නක් අපේ හිතේ හටගත්තද. ඒ අනුව අපි කොච්චර සිතුවිලි මැව්වද. ඒ සිතුවිලි නිසා කොච්චර අපි රාග සිතුවිලිනේ. රාග සිතුවිලි වගේම දේශ සිතුවිලි සමහර එක මට නොලැබේ කියන එකට මේ දේශය කියනවා. අම්මා තාත්තා එකට හරස් කපනවා නම් අම්මා තාත්තට වුණ හරි දෙයක් කරන්න හරි කොඩි විනයක් කරන්න හරි මේකක් දෙන්න හරි නැත්නම් වෙන පිරිමියෙක් ඉන්නවා නම් ඌව මරලා හරි මේක මගේ කරගන්න එහෙම සිතුවිලි එනවනේ අපට. ආවෙන් පස්සේ අපි ඒ නිසා ඒවා ක්‍රියා කරනකොට අපි මහා පව් කන්දරාවක් කරගෙන අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ මොහොතේදී අරකට බැඳිච්ච බැඳිල්ලින්ද අවිද්‍යාව කියන්නේ ඔන්න ඕක කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් ඔයගොල්ලන්ගේ අතින් කොච්චර ඔය වගේ අවිද්‍යාවෙන් යුතු වැඩ ටික කොටසක් සිද්ධ වෙනවද? ඒ වෙන්නේ මොන හේතුවද කියලා බලන්නකෝ. මේක ඇත්ත ධර්මය අහපු නැති හින්දා නෙමෙයිද? මේක අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියන එක පොට්ටබ්බයක් කියලා. ඒ කියන්නේ ඇඟට දැනෙන පහස. ඒකත් එහෙම එකක් කියන එක ඔයගොල්ලන්ට තේරිච්ච නැති. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා තේරිච්ච නැති විද්‍යාව නැතිකම නිසා අවිද්‍යාවෙන් යුතු මේක මෙහෙම එකක් නේ, මේකෙන් මේ මාර සැපක් ගන්න පුළුවන්, මාර මෙහෙම එකක් නේ කියලා කියලා ඒක හිතන්නත් බැරි විදිහේ එක එක දේවල් මව මව අපි අපි අපිට ආරූඪ කරගන්නවා. ආරූඪ කරගෙන අපි ඒ අනුව ස්වයං වින්දනයක් ලබනවා. කියන්නේ රූපය දැනෙලා අපි ශානියමයි මේක මෙහෙම තියෙනවා නම් මාරුනේ කියලා අර අපි අර මෙච්චර කල් ඇති පීඩනේ නැති වෙලා ඒක යම් කිසි වින්දනයක් ලබන. ඔන්න ඕ වගේ තමයි කරන්න අපි ජීවිතේ. ඊට පස්සේ අපි කියමුකෝ කායික පහසක් ලැබුවා කියලා. කායික පහස ලැබුවත් අරක අරමුණු කරලා ඒක ඒ රූපය අපි කියන වාහනයක් කියන්නේ වාහනයක් නම් ඒ රූපය අතපත ගාලා නේ ඒක ඇතුළට ගිහිල්ලා ඒ ඉඳගෙන AC එක දාලා එහෙම විදියට නේ අපි මේක ගන්න. ඒක ස්වයං වින්දනයක් නේ. තමන්ව වින්දනය කර ගැනීමක් නෙවෙයි. නරක දන්නේ නැහැ ඒක. ඒකට තේරෙන්නෙත් නැහැ ඒක. නමුත් මේ අපිව වින්දනය කර ගැනීම අන්නේ ඕක එකක් තමයි. ඉතින් කාන්තාවක් එක්කත් එච්චරම තමයි. ඒක අරමුණු කරලා ඒක ඇපේට තියාගෙන මේ අපි දැන් අපේ දේ වින්දනය කරනවා. තමන් වින්දනය කරගන්නවා. ඉතින් කාන්තාව කරන්නේ ඒක. මෙයාව ඇපේට තියාගෙන එයා වින්දනය.
වාහනෙත් එහෙමයි. ගියක් දොරක් වුණත් එහෙම තමයි. ඒකට ගිහිල්ලා ඒක දැනෙලි දොරට ඇරලා මේක මම වත්ත පිට බල්ලා බලනකොට අපි ස්වයං වින්දනයක් විඳින එකක් තමයි මේ ලෝකේ අපි ජීවත් වෙනවා කියලා කරන්න වෙන කරන කිසිම මගුලක් නැහැ. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න. දරුවා වුණත් එච්චරයි. දරුවා බලලා අත ගාලා එයාගේ ඉගෙනීම ගැන කල්පනා කරලා එයාගේ මේ දේවල් ගැන කල්පනා කරලා එයාගේ සාර්ථකත්වය ගැන කල්පනා කරලා අපි ස්වයං වින්දනයක් ලබන. මේ මිනිස්සු ස්වයං වින්දනයක් ලබනවා හැරෙන වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඔන්න ඔක හොඳට මතක තියාගන්න. අපි ඒක තේරුම් ගියොත් එහෙම බණ අහලා තේරුම් ගත්තොත් මේ අනිච්ච දුක නැත ස්වභාවයෙන් දෙයක් දේවල් ටිකක් තමයි මගේ මේ නිච්ච සුඛ යත්තයි කියලා ස්වභාවයකට අරගෙන අපි මේ විඳින්නේ. එහෙනම් මේක එහෙම කරන්න වටින දෙයක් නෙමෙයි කියලා මේක අනිච්ච දුක නැත විදිහට මෙනෙහි කරන්න ගත්තොත් භාවනාව කරන්න ගත්තොත් ආර්ය භාවනා කරන්න ගත්තොත් අන්න ඕගොල්ලෝ ගැලවි යන ස්වභාවයෙන් යුක්තයි. අවිද්‍යාව ටික නැති වෙයි. සෝතාපන්න වෙච්ච කෙනෙක් ඔබල කවදාකවත් හිතන්න එපා මගේ අතින් සෝතාපන්න වුණාට දැන් මේක තේරුම් ගියාට මම සෝතාපන්නයි කියලා කියනවා. ඒනකට මගේ අතින් පව් සිද්ධ වෙනවානේ. මං අරකට කැමති මේකට කැමති අරක මගේ අයික පස්සේ යන අරක මං කරලානේ දැන් ඒ නොකරන කිසිම පාපයක් නොවෙන්නේ රහතන් වහන්සේ. ඔයගොල්ලෝ ජීවිතේට එතනට යන්න හිතන්නවත් එපා. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ප්‍රകൃති තත්ත්වය මගේ අතින් මෙහෙම ගත්තා. මට ඒක පොඩ්ඩක් ඒ වෙලේ පොඩ්ඩක් මිස් වුණානේ මේක මෙහෙමයි කියලා හිතා අන්න එහෙම හිතන්නේ නැතුව මේක පාවක් කෙරුණානේ කියලා නහින්දා දාන්න එපා. ඒව වෙනවා. මිට ඉස්සෙල්ල වා ඒව ජොලියෙන් කරපු එක දැන් අකමැත්තෙන් ඉන්නේ. අන්න ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉවරලා මේක දිගින් දිගටම කරගෙන යන්න. ඕක තමයි තින් කරන්න තියෙන ලොකු දේවල් කරන්න නැහැ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ඇත්ත තත්ත්ව තේරුම් ගන්න. එතකොට දැන් රූපයත් එහෙමයි, ශබ්දයත් එහෙමයි, ගඳත් එහෙමනේ. වායු කම්පණය මේ වෙලා එතනින් හමන ඒ දැන් මොන හරි සෙන්ට් එකක් කියන්නේ ඒක නිකන් මේ එක ස්පීඩ් එකක් වගේ එකක් නේ. ඒ ස්පීඩ් එක වායු තරංගත් එකතු කරගෙන එයා වායුවත් එක්ක හමාගෙන එනවා. හමාගෙන ඇවිල්ලා අපේ ඇහෙත් වදිනවා, කනෙත් වදිනවා. නමුත් නහයෙන් ඇතුළට යන එක විතරයි අපිට ඒකෙන් අර සුවඳ දැනෙන්නේ. අනිත් ඒවට දැනුන අපිට ඒ යනු හිතක් හටගන්නේ නැහැ. ඒ නැහැ ඇතුළට ගියපත් අපි මේක මෙහෙම සුවඳක් මෙහෙම. මොකද ඒ සුවඳ මීට ඉස්සෙල්ලා අපි විඳලා තියෙනවා. ඒක අපේ මතක ගබඩාවේ තියෙනවා. ඒකට ඒක ගිහිල්ලා මතක ගබඩාවෙත් එක සංසන්දනය කරලා ආපහු හිතට ඇමලෙන් හිතට ආවෙන් පස්සේ තමයි අපිට දැනෙන්නේ මේ මොකද්ද රෝස් සුවඳක්. මේක සමන් පිච්ච සුවඳක් නේ. මේක අන්නේ වගේ එක එක සුවඳවල් තීරණය කරන්නේ අපිට. නැත්නම් සුවඳක් කියලා එකක් නැහැ. අපි සුවඳ එක රෝස් සුවඳ එකට අපි ඉගෙන ගත්තොත් එහෙම මේක මේ මොන හරි වෙනස අරලිය සුවඳයි කියලා අපි එකට දැම්මොත් ඒ සුවඳ අරලිය සුවඳයි කියලා තමයි අපිට එන්නේ. මේ අපි නම් දාගෙන තියෙන එකට අනුව ඉතින් ඒක අපි ඒක අඳුර ගන්න පුළුවන් විදිහට තමයි ඒක දාලා තියෙන්නේ. ඒ නම් නැහැ. ඒ සුවඳේ එහෙම එකක් නැහැ. සුවඳ එනවා. ඒ සුවඳ අඩු වැඩිකම් වලට අනුව තමයි අපි මේ රෝස් සුවඳ, ලැවෙන්ඩර් හරි මොන හරි ඒවා නම් දාගෙන. ඒ නමට අනුව අපි ඒ එන සුවඳට සංසන්දනය කරලා බලනකොට අතනින් අපිට ගබඩාවෙන් එකතු වෙන මේ ඉන්නේ රෝස් සුවඳ. මේ ඉන්නේ සමන් පිච්ච සුවඳ. ඒ අනුව අපි ඒකට බැඳිලා එහෙම කරනවා. එතකොට ඒකම මුත්‍රා සුවඳක් වෙනවා. ඒකත් සුවඳක් ඉතින් බලනකොට ගඳක් නේ. ගන්ධයක් නේ. ගන්ධේනේ සුගන්ධ දුගන්ධ වෙන්නේ. එතකොට මුත්‍රා. එහෙම නැත්නම් දහඩිය. ඒකත් ගඳක්. එතකොට ඒ ගඳ අර රෝස් සුවඳ කියන්නේ අර සෙන්ට් එකේ සුවඳයි කියලා ගන්නවා. අරක ගඳයි කියලා ගන්නවා. ඉතින් යන්නේ එතකොට අරකට ඇලෙනවා, මේකට ගැටෙනවා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් එතකොට ඒ අනුව අපිට එහෙම කුසල අකුසල් මේ පින්පව් සිද්ධ වෙනවා. එතකොට දැන් ඒකම දිවට රසක් නම් කියන්නේ අපි කියමුකෝ යා බත් එකක් හදලා ගෙනලා දීලා මෙයා ඊපු බත්ේ කියලා දෙනකොට ඒකට අපිට මාර රසක් තියෙනවා. මේ ඒකේ නැති රසක් අර කාන්තාවෙ හින්ද අපිට දැනෙනවා සමහර ලාවට. තමයි ලුණුත් අඩු වෙන්න පුළුවන්. දැවිල්ල වැඩියක් වෙන්නත් සමහරට මේ අපි ගෙදර කෑවනම් අම්මා ඉවල දුන්නා නම් මේ මොන මොංගලද මේ කණ්ඩක් දැම එහෙම. නමුත් අරය දුන්නන් පස්සේ ඒකට අමුතු අගයක් එකතු වෙලා දෙනවා. ඉතින් එතකොට එන්නේ එහෙම ඒකට දැන. එතකොට පහස කවුරුත් නැති විදිහට ඇඟේ වැදුනොත් වැදිලා තිබුණොත් එයා අල්ලුවොත් කිසි එකක් දුන්නොත් ශරීරයේ පහසක් ලැබුවොත් අන්න ඒ වගේ ඒවා අපිට වැඩි වටිනාකම් දීලිවර වෙලා අපි ඒවා මේ චන්දරාගෙන් අල්ල ගන්නවා. එතකොට ඒ අල්ල ගන්න එක තමයි අපි මේ ජීවිත කාලයම කරේ. ඉතින් ඒ අනුව ඕගොල්ලෝ චුට්ටක් කල්පනා කරලා බලන්න
මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු ටික අපට එනකොට අපට මොන වගේ කල්පනාවල්ද ඇති වෙන්නේ කියලා. එතකොට අපිට නිතරම මේක සැපයි සුබයි සාරයි මේක වටිනවා මේක ගන්න ඕන මේක මගේ කර ගන්න ඕන මොනවද හොඳින් කර බැරි නෝ නරකින් හරි කර ගන්න ඕන කියලා ලෝභ දේශ මොහ වලට යන්නේ මේකේ ඇත්ත தත්ත්‍ය දන්නේ නැති හින්දා. ඇත්ත தත්ත්‍ය දැනගන්න ඕගොල්ලෝ බණ අහලා මේක මෙන්න මේ හේතුන්ගෙන් හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙන දේවල් ටිකක් නේද කියලා තේරුණොත් හරි. අපි කියමු අර රූපේ එහෙම එන්නේ නැතුව අපි එතනින් යනවා පාස් වෙලා. ඇහැට වැදුණ නැත්නම් ඒත් අපි වෙන කල්පනාවක් හිටියත් ඇහැට වැදුණා නම් ඒත් ඇත්තට කල්පනාවක් නෑ. අපි කල්පනා වෙන දෙයක් තියෙනින්ද. සුවඳ වුණත් ඒ හුලං හමන දිසා වෙනස් වුණොත් එහෙමයි. දාරකට ආලෝකය අඩු වුණොත් ඒක තියෙන්නේ. යන්නේ වගේ හේතු ටික හටගත් හේතු ටික සම්පාදනය වෙලා තිබුණොත් ඒ අනුව අපිට මහාන්තාරම්මන චිත්ත වීතියක් හටගෙන අරමුණත් එක්ක අපේ ඒකට බැඳෙනවා ඒක ගැටලෙනවා එහෙම වෙන දෙයක් තියෙන. ඉතින් ඒක තමයි ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. මේ ලෝකේ අවුරුදු 50කටක් අපි කරේ රූප බැලුවා, ශබ්ද ඇහුවා, ගන්ධ සුවඳ කරා, කැමරස බැලුවා, ශරීරයට ස්පර්ශ ලැබුවා. ලබලා ඒ ඒ ටික අනුව කල්පනා කරා. ඔන්න ඔය ටික විතරනේ අපි කරලා තියෙන කරපු දෙයක් නෑ. ඉතින් බලන්න කී ඔක්කොම මේ දැන් වෙලා ඊළඟ මාස ඊළඟ වෙලාවේ නැති වෙලා යනවා නේ. පවතින එකක් කිසිම එකක් නමුත් අපි කරන දේවල් හිතන කියන කරන දේවල් ඔක්කොම ගබඩාවේ අපේ කර්ම ගබඩාවේ තැම්පත් වෙනවා. තැම්පත් වෙලා මරණාසන්න මොහොතේදී මේ එකක් නැති වුණොත් ඒ ගබඩාවේ එකක් ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා ඉදිරියට එන අරමුණ නැත්නම් ගබඩාවේ අරමුණකින් හරි අපේ අපිව අර අකුසල් සිත් උපදවල ඒකට බන්ධවල ඒකට ගැට්ටවල අපිව සතර අපායට දානවා. ඉතින් එතකොට ඒක වෙන්නේ නැහැ. සෝතාපන්න ආරි ශ්‍රාවකයාගේ මොකද්ද මේ ලෝකේ මරණසන මොහොතේ තරමුණ එනවා. එතකොට ආවට ඇයි නිරන්තරයෙන්ම මේක පුණු කරනෝනේ මෙයා මෙතන ඉන්නකොට දකින්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එනේන අරමුණු එනේන වෙලාවේදී යා සමාට එවිලේ බැරි බැරි වුණත් ඊළඟ මොහොතේ හරි ඒක වින්දනය කරලා ඉවරලා ඒක විපාකේ ගත්තන් පස්සේ මේක ඒක වරදි විදියට පරිහරණය කරයන් පස්සේ හරි යාට මතක් වෙච්ච වෙලාවට යා ඒක ඇත්ත එයා ඒක කල්පනා කරනවා. කල්පනා කරනකොට මරණාසන්න මොහොතටත් යාට ඒ අරමුණ දෙනවා. සුබාදන්න දෝන්නට එයා වල්ලන්න බෑ. මොකද එයා අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් කරපු පුහුණු එයාට එතනටත් එනවා. දාපගම යානි චතු කනත ස්වභාවයෙන් මෙනෙහි කරනකොට යා අපට අපායට දාන්න අපායට දාන්න බෑ යා. රහතන් වහන්සේට ඒක ආවන් පස්සේ ඒක තමයි රහතන් වහන්සේට චුතියෙන් පස්සේ ප්‍රතිසන්දියක් නැත්තේ ඇයි යන්න තරම් කිසිම දෙයක් නැහැ කියලා තේරිච්ච උත්තමී. අපිට ටිකක් හරි තේරෙනවා. යන්න තැනක් මේක හොඳයි මේක බඩුව බහණ්ඩය හරි සත්‍ය පුජ්‍යලය හරි ද්‍රව්‍ය වස්තුව වෙන දේ හරි මේව එකක් නැහැ කියලා වටිනාකමක් නැහැ කියලා තිබ්බත් හැබැයි ඒකෙන් ලබන පහස ඒකෙන් ලබන වින්දනය සැපයි සුබයි සාරයි කියලා තාම තියෙන හිතේ කෙලෙස් ගතිය. ඒක තමයි අර ද්‍රව්‍ය වස්තු වල තියෙන අර මේ මේ ලෝකේ තියෙන මේ භාණ්ඩ වල ඒවට තියෙන කෙලෙස් ගතිය තිබ්බට අර හිතේ හටගන්න සැපයි සුබයි සාරයි කියලා කියන කෙලෙස් එක නැති කරගන්න ඉදිරින් එහා ඉස්තරින් එහාට යන්න ඕන. අරක විදියට මෙනෙහි කර කර මෙනෙහි කර කර යනකොට අර ඒ ක්ලේශකාම අර වස්තුකාම එක සෝතාපන්න වෙනකොටම යාට ටික ටික ගිලිහෙන්න පටන් ගන්නවා. වස්තු වලට තියෙන තණ්හාව ආසාව කැමැත්ත අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ නිසා හට ගන්න එක හොඳයි සැපයි සුබයි සාරයි කියලා ගන්න ඒක ඒ වින්දනේ හොඳයි කියලා හිතනවනේ. ඒක නැති වෙන්නේ අනාගාමි වෙනකොට. ඉතින් එතකන් ඒක තියෙන අරිහත් වෙනකම්ම ඕක ටික 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 අඩු වෙලා ගිහිල්ලා තමයි ඒක නැත්තරම නැති වෙන ඉතින් එතනට යන්න අවශ්‍යතාවය නැහැ. අපි මේ සෝතාපන්න ස්වභාවයෙන් කඩා ගන්න දේවල් කඩා ගන්න උත්සාහයක් දරමු. අපි බලමු ඊට පස්සේ අපි දැන් රූප ගැන කල්පනා කතා කරා. අපි ඊට පස්සේ පංචස්කන්ධය ගැන චුට්ටක් ඉදිරි වීඩියෝ එකේ කතා කරමු. හැම දිනකටම තිරුවන් සරණ මේක ගැන හොඳට කල්පනා කරන්න. ඕගොල්ලොත් දන්න මාත්ම උපහාරණ උදාහරණ දාදා කල්පනා කරන්න. මේක අහලා ඒක නිකන් අතාරින්න එපා. ඕගොල්ලොත් මේක ට්‍රයි කරන්න ඕනේ. මේක ට්‍රයි කරන එක ඕගොල්ලන්ට කවදාකවත් වරදක් වෙන එකක් නෙමෙයි. සුගතියක්ම වෙන එකක් කියලා හිතාගෙන කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.